අයිබෝවන් පහුගිය සතිවල කතා කරා වගේම අද මම ගෙනාව මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ පහුගිය සතියේ ගනුදෙනු වල සාරාංශයක් සහ පහුගිය සතියේ ඒ සිද්ධ වෙච්ච ගනුදෙනු සහ අපිට ලැබිච්ච ইনফরমේෂන් බේස් කරගෙන next week එකේ මොන වගේ තත්ත්වයකට මාකට් එක යන්න පුළුවන්ද කියලා next week ගැන overview එකක් පහුගිය සතියේ අපිට තිබුණේ දවස් 4ක trading week එකක් ඒ දවසක් නිමාර්ති තිබුච්ච නිසා සහ ඒ දවස් 4ේ වීක් එකෙත් අපිට තිබුණා පැනික් වෙන්න හේතු මොකද මාකට් එකට ආවා සඳුදා වෙද්දිම ලංකාවෙන් හම්බ වුණා කොරෝනා පේෂන්ට්ස් 2000කට වැඩි ප්‍රමාණයක් ඒ නිසා මාකට් එක හිතුවේ ඒ වෙලාවෙම මාකට් එකේ ඩ්‍රොප් වෙයි මේ ලොක්ඩවුන් කරා කියලා රට ඉතින් ඒ නිසා සඳුදා ලොකු ඩ්‍රොප් එකක් තිබුණා ඒක පොඩ්ඩක් විතර කන්ටිනියු වුණා අඟහරුවාදත් නමුත් ඊට පස්සේ 2000 හම්බෙද්දිත් රට ලොක්ඩවුන් කරේ නැති නිසා මාකට් එක නෝමලයිස් වුණා රට ඒ විදිහට අන් නෙසසරි විදිහට ලොක්ඩවුන් කරගන්න නැහැ කියලා ඒවනෝ මාකට් එක රිකව වුණා ඒකේ ප්‍රතිඵලයක් විදිහට ලොකු ඩ්‍රොප් එකක් එන්න තිබිච්ච හේතුව ඇති වෙලා දැල වශයෙන් 0.02ක ඩ්‍රොප් එකක් ලෙවල් එකට මේ ඉන්ඩෙක්ස් දෙක පසුගිය සුමානේ පත් වුණා ඉතින් හරිනම් මේක වෙන්න තිබුණේ මීට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වීමක් නමුත් අර සඳුදා වෙච්චි ප්‍රශ්නෙත් එක්කලා මාකට් එකේ ඒ ගිය ගැම්ම චුට්ටක් අඩු වෙනවා අපිට පේන්න තිබුණා මාකට් ටර්නවකෙත් 138කින් අඩු වෙලා තියෙනවා ඒකට හේතුව එක දවසක් අඩු වීම සහ ප්‍රධානම හේතුව තමයි ඩේලි ටර්නවක එක 2.1 බිලියන් ඉඳලා 1.6 වලට ඩ්‍රොප් වීම මේකට හේතුව ගොඩක් අය මාකට් එකේ බයි කරන්න ටිකක් පසුවට වුණ තත්ත්වයක් අපිට පේන්න තිබුණා මොකද මාකට් එකේ අර තිබිච්ච අවිනිශ්චිත ස්වභාවයත් එක්කලා මට රට ලොක් ඩවුන් කරයිද නැද්ද කියන තත්ත්වයට උඩ ඉතින් ඒ නිසා තමයි ටර්නවක එක ඩ්‍රොප් වුණේ නමුත් ටෙක්නිකල් පැත්තෙන් ගත්තාම මාකට් RSI එක ලොකුවට ඩ්‍රොප් වුණේ නැහැ 48.8 ඉඳලා 49.3 දක්වා තරමක වර්ධනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ටෙක්නිකල් පැත්තෙන් ගත්තාම තාමත් ඉන්ඩෙක්ස් සහ මාකට් එක ටෙක්නිකලි ඒ තිබිච්ච ලෙවල් එකෙම තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේක ඉස්සරහට ලැබෙන සතියේ මම මේ ඉස්සරහ කතා කරන ෆැක්ටර්ස් උත් එක්ක ලැබෙන සතියේ මේක වෙනස් වෙන්න පුළුවන්. ටිකක් වැඩි වෙලා යන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. Top 10 market capitalist companies ගත්තාම බහුතරයක් සමාගම් වල මිල පල්ලෙහා කියලා තියෙන පොඩි වශයෙන් LOC Dialog Distilleries Explorer සහ Valuable One සමාගම් වල ඊට අමතරව තවත් සමාගම් CIC CDC සහ JKH මේ වල commercial bank උත් එක්කම ටිකක් මිල වැඩිවීමක් වෙලා තියෙනවා පෞගේ සුමානේ ගොඩක් කට්ටිය වැඩිපුරම ගනුදෙනු කරන ජනප්‍රිය ශයාස් වල RSI එක technical RSI එක අපි analyze කරලා බැලුවොත් එහෙම මෙන්න මේ RSI වල ලොකු වෙනසක් අපිට පේන්නේ නැහැ පහුගිය සුමානේ සමහර ශයාස්වල RSI එක පොඩ්ඩක් drop වෙලා තියෙනවා කියලා පේනවා ටිකක් selling වැඩිපුර ආපු ශයාස්වල උදාහරණයක් විදිහට වශයෙන් Valuable One කියන එකේයි ඒතකොට Expo Lanka කියන ඒ සමාගමේ අපිට පොඩ්ඩක් drop වීමක් වෙන්න නමුත් ඊට අමතරව අනිත් ශයාස්වල දල වශයෙන් RSI එක ඒ තිබිච්ච ලෙවල් එක මට්ටමේම හැසිරෙන ආකාරයක් අපිට පෞගිය සුමානේ දකින්න ලැබුණා. ඉතින් මේවල ටෙක්නිකල් தত্ত্বය තාමත් ලොකෝට වෙනස් වෙලා නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. උදාහරණ කිහිපයක් ගත්තොත් මේ ටයිල් ඩිප් ප්‍රොඩක්ට්ස් එතකොට RCL එහෙම වුණත් ලොකෝට වෙනස් වෙලා නැහැ. පොඩ්ඩක් ඉහළ පහළ ගියන් තියෙනවා ඇරෙන්න. පෞගිය සුමානේ අපේ data point සම්බන්ධ මේ විදිහටයි high low and closing දවස් 4 මේ data points 4 base කරගෙන අපිට එන මම හදන ඉන්ඩෙක්ස් වොලටිලිටි කැල්කියුලේෂන් එක තමයි මේ තියෙන්නේ. හයි පොයින්ට් එක 7247යි පහුගිය සමානේ ලෝ පොයින්ට් එක 7123යි. ඉතින් ඇවරේජ් ඉන්ඩෙක්ස් එක 7172යි. ඉතින් රේන්ජ් එක 124ක් ලෙවල් එකේ තිබෙන්න තියෙන හයි සහ ලෝ අතර ඒක ඊට කලින් සමානට වඩා අඩු වීමක් සහ ස්ටෑන්ඩ් ඩිවිෂන් එකත් කලින් සමානට වඩා අඩු වීමක් තියෙනවා. ඒක 43ම දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් පහුගිය සමානේ ඊට කලින් සමානේ මේ දෙකේම මාකට් ඉන්ඩෙක්ස් වොලටිලිටි එක ටිකක් අඩුවට තිබිච්ච සමාන දෙකක් ලොකු වේරියේෂන්ස් අපිට දකින්න තිබුණේ නැහැ. ඒ නිසා අපිට හිතෙනවා මාකට් එක කන්සොලිඩේෂන් ලෙවල් එකේ තාම තියෙන්නේ කියලා. ඉතින් මේක ගොඩක් වෙලාවට ලබන සතිය වෙද්දී වෙනස් වෙලා ටිකක් උඩ පැත්තට යන්න පුළුවන් හැකියාවක් තියෙන මම ඉස්සරහට කතා කරන කරුණුත් එක්කලා. එක්ස්චේන්ජ් රේට් මූවමන්ට් එක ගැන මම ටිකක් ඉක්මනට කියලා ඉවර කරොත් එහෙම 199.5 තමයි තාමත් රණී සිටින්නේ LKR per USD රේට් එක. ඉතින් පහුගිය සති තුනේම මේ රේට් එක තමයි පවතින්නේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ ලෙවල් එක හරි ස්ටැබිලයිස් වෙලා තියෙන එක හොඳයි මාකට් එකට. මොකද ස්ටැබිලයිස් වෙච්චි ඉන්ඩෙක්ස් ඩිප් එක්ස්චේන්ජ් රේට් එකක් මාකට් එකට ටිකක්
ිරක්ෂණ ස්ටබි් කරන කොට මංගටකට ගොඩක් වැදගත්වෙනවා. ඉතින් නිසා මේ එක්ෂේන්ජ් රේට් එක ගොඩක් ඩස්ල මුවෙන් තු තියනක අඩුවන් මේ වලගවත් හෝල් කර යගන්න පුළුවන්න මාගට්ට ඉදිරි ගමනට හොඳ වේ කියලා මට කියන්න පුළුවන්. අනෙක්ක ගැන මන්ටිකක් කතා කරන ලෑස්තුවෙන් ටිකක් කරුණ ආරන්ත එක් කර ඉස්සලාම කතාරන්න නෙක්ීකවල කතාරම දැන්තිම චෙක්ටෙක් චාට් එක ඒසු මාන්තිපිච චාට්ක පැටනම තාම තියෙන්නේ ටෙක්නිකල ඉන්ඩිකේටර්ස් ඉන්ඩිගේට් කරනවා බුලිෂ් කොන්සලිෂන් තත්ව ඉති මේක මේ සුමාන හරිනම් මංගේ සුමන කතාකර විදිට මේක ආරසයික වැඩි වෙලා මේ මාග ඉන්ඩෙක්සේ තබුන්ටක් ඉහල යාමති විච්ච සුමානයක් මේ සුමාන සුමානය ඉතින් අර පැනික් මාකටක හිට කරපු හිද කොවිඩ් පේෂන්ස්ල ඉන්ක්‍රීස කත්ත එක් කර තමයි මේලවලක මාකට තියන්නේ නමුත් පැටු නැතික ලොකු දෙයක් මේලක ස්ටබිලස් ලා තියෙන ඉතින් අර ඕරෝ ටෙක්නිකල් බැග්‍රවන්් එක වෙනස් වෙලානෑ ඉති තාම බුලිෂ් කරතුලටිශන තියෙනවා මම හිතනවා දැන් ලොග් ඩව් එක මන්්ඩේ පාන්දර හතට අයින් කරන කියර තින එකඒ විදිට පුුණොත් එහෙම අනිවාරෙන්ම එක්සන් කරන්න ඇතුව මහිතන මාකට් එක අයකොල මේ වෙන්න තියෙන අපමෝමන්ට් එක හිස්තරහට ලබන් සුමානට බලාගන්න පුළුවන් කියලා මං බොහෝ දුරට එක්ස්පෙක් කරනවා මං මෙතන කතා කරනවා මේ මං පෙන්නලා තියෙන්නේ පහුගිය සුමාන වෙද්දි රිසල් ඉෂු කර තියෙන බෑන්කින් සෙක්ට එකේ ෂයාස් කීපයක් ගැන ෂයාස් 10ක් මෙතන තියෙනවා මං කතා කරන්න මට අත්වශම කතා කරන්න ඕන මම මේ බෑන්කින් ෂයාක සෙක්ටේ ගැන පහුගිය දවස්වල කතා කරා මොකද මම කිව්වා 2019 20 අවුරුදු දෙකේ අන්ඩර් පර්ෆෝම් කරපු ෂයාක සෙක්ටකත්ව මේක හේතු විගණනාවක් තියෙනවා බොල්ලාය කපා හැරින් වැඩිවීම සහ ඉන්ට්‍රස් රේට් එක අඩුවීම ඒ වගේ හේතු කාරණා නිසා පහුගිය අවුරුද්දකේ මේ සෙක්ට එක ෂයාස් ගොඩක් මේ ඩිප්‍රස් වෙලා තිබෙන ඒනිස් පැත්තෙනුත් යනු ෂයා ප්‍රයිස් එක පැත්තෙනුත් ඉතින් මම කියෝ එක රිකවෙන්නේ ගොඩක් චාන්ස් එක 2020 අවුරුද්දේ නිසා 2021 අවුරුද්දේ පර්ෆෝම් කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් තමයි බැංකින් ඉන්ඩස්ට්‍රි කියලා දැන් මේ රිසල්ට් වලින් ඔයගොල්ලන්ට මට පෙන්වන්න ඕනේ හැම කම්පනිකක්ම බැංකින් එකේ ප්‍රධාන කම්පනීස් පර්ෆෝම් කරලා තියෙන විදිය ලා බැංක රුනම අන හැම කම්පනය එකක්ම සීට 50 හෝ ඊට වඩා වැඩි රේට්ටයකින් ගියවරු ගියවරුද පලු වානක සාපේක්ෂ මියවුද පලු වාටගේ පොෆිට් කරලා තියෙනවා බේරියස් රීසන්ස් තියනවා දැන් සම්පත් බැංකව එචන්බි ගත්තොත් හෙම ගොඩක් මන්ඩ වැලි වෙලාතිර ශාස්තිකක් මේ සෙක්ට එක ඒගොල්ලගේ ග්‍රොස්සිං කම්මික මාජිනලි ඩොක්්පයක් අපට පේන්න තියෙනවා ආදායම නමුත් බොල්නය කපා හැරින් මේ ගොල්ලන්ගේ සෑල අඩු වෙලා තියෙන මේ කවාටගේ මොදී කලින් කවාටගේ ගොල්ල වැඩිපුර බොල්ලයි කපාහරලා තියෙනවා ඔයි කොවිඩ් කොවිඩ් දෙක නිසා වෙන බලපෑමත් සලකා බල හම කපාහරලා තින් තින් ඒවා දැන් ග්‍රිකා වෙන සත්වයක් තියෙන් නිසා ගොල්ලු මේ අවුද්ධ රිවර්සර්ස මැවිල්ල අපට පේෙනවා එතර සෑන අඩුමත් තියෙන ඒ නිසා ඒගොල්ලන්ගේ ප්‍රෆිල බිල්ලික සෑහනකට බලපෑමක් ඇතුලා තියෙන තන බලපෑමක් කොමශල් බැංකුවේ ඉම්පහමන් චාජස් පොඩ්ඩක් වැඩි වෙලා තිබුණට ඒගොල්ලන්ගේ ග්‍රොසිං කම් එකක අඩු වෙලා තිබුණට ඒගොල්ලන්ගේ මන්දක ප්‍රධාන සාධක තමයි ඒගොල්ලන්ගේ ට්‍රේඩින් ලොස් එක ගිය අවුරුද්දේ එක්ස්චේන්ජ් රේට් එක නිසා ඒගොල්ලන් ලොකු ට්‍රේඩින් ලොස් එකක් ඇවිල්ලා තිබුණා මේ අවුරුද්දේ ඒගොල්ලෝ ඒක රිකවර් කරන් තියෙනවා ලොස් එකක් එහෙම නැහැ පොඩි ප්‍රොෆිට් එකක් තියෙනවා ඒ නිසා ඒ ලොකු ලොස් එකක් නැති හින්දා ඒක ඩිරෙක්ට්ලි ඒගොල්ලන්ගේ ප්‍රොෆිටබිලිටි එක බලපාලා තියෙනවා එහෙනම් අනිත් බැංකින් සෙක්ටර් එකේ ස්ටොක්ස් වල මේ ඉන්කම් එක අපිට අඩුවීමක් පේන්න තියෙනවා ආදායම අඩුවීමක් පේන්න තියෙන නමුත් ඊට වඩා වැඩි වේගයකින් ඉන්ට්‍රස් එක්ස්පෙන්ස් එක වියදම පොලි වියදම අඩු වෙලා තියෙනවා ඒක ප්‍රතිඵලයක් විදියට ඒගොල්ලන්ගේ ප්‍රොෆිට්ස් සෑහෙන හොඳ තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ කුමාටගේ NDB බැංකුවේ මම දැක්කා ඉන්ට මේ ඒගොල්ලන්ගේ ආදායමත් ටිකක් අප් වෙලා තියෙනවා තුල පොලි වියදම සෑහෙන අඩු වෙලා තියෙනවා තුන ඉම්පෑමන්ට් චාර්ජස් නැත්නම් බොල් ණය වලට ප්‍රොවිෂන් කරපු ඒවා බොල් ණය වෙනුවෙන් කරපු ඒවා කපා හැරින් වැඩි වෙලා තියෙනවා ඒ නමුත් ඒ ඔක්කොම එකට දාපුවාම NDB කිත් හොඳ රිසල්ට් එකක් අපි දැක්කා පේන්තර 92ක ඉන්ක්‍රීස් එකක් ඒ සමස්තයක් වශයෙන් ගත්තාම මේ ෂෙයාස් 10ෙම ටෝටල් ප්‍රොෆිටබිලිටි එක ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එක ටෝටල් ශුද්ධ ලාභය මේ මේ ක්වාටරේක ඊට කලින් ක්වාටරේකත් එක්ක සංසන්දනය කරද්දී 70%ක ඉන්ක්‍රීස් එකක් පේන්න තියෙනවා ඉතින් මේ ෂෙයාස් 10ෙම ඇස් අ හෝල් මම හිතනවා ඉදිරි සතියේ සහ ඊට පස්සේ සතිවල රිකවරි කියලා මීට වඩා මොකද මේ ෂෙයාස් අවුරුදු දෙකක් තිස්සේ ඩිප්‍රෙස් වෙලා තියෙන නැත්තම් ගොඩක්ම පල්ලෙහාට වැටලා තියෙන ෂෙයාස් 10ක් තමයි මේ තියෙන්නේ මෙතනින් මම දා දෙන ඕගොල්ලන්ගේ ලේසියට
දැනට මේ ෂයාස් වල ටෙක්නිකල් පොසිෂන් එක සමහර ඒවා දැනටත් තියෙන බුලිෂ් මට්ටමේ සම්පත් බෑන්ක් කමර්ෂල් බෑන්ක් එතකොට SDB NTB වගේ ෂයාස් දැන තියෙන බුලිෂ් මට්ටමේ සමහර ෂයාස් කන්සොලිඩේට් වෙගෙන යනවා ටෙක්නිකල් චාර්ට් පර්ෆෝම් පේනවා ඉතින් මේවා ගොඩක් වෙලාවට නෙක්ස්ට් වීක් එකේ බැංකින් සෙක්ට් එකට ඇටෙන්ෂන් එක යෙද්දි ඉන්වෙස්ටර්ස් ගොඩක් මේවා පික් කරද්දි මොකද පික් කරන්න මේ රීසන් තියෙනවා මේ ව කන්ටිනියු කියලා අපිට හිතන්න පුළුවන් මේ ක්වාටර් එක ඉස්සරහට මොකද පහුගිය අවුරුද්දේ ගොඩාක්ම අඩු ප්‍රොෆිටබිලිටි අවුරුද්දක් තමයි බැංක් වලට තිබුණේ ඉතින් ඒවත් එක්කලා තමයි මේ මේ ප්‍රයිසස් මේ තත්ත්වයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම මේක රිකවර් වෙලා යද්දි ඉන්වෙස්ටර්ස්ලාගේ ඇටෙන්ෂන් එක මේ ෂෙයාර්ස් වලට අනිවාර්යෙන්ම මෙනවා ඉදිරි සතිය සහ ඊට පස්සේ සතිය සතිය වල ඒ නිසා අවධානය යොමු කරන්න ඕන ෂෙයාර්ස් 10 70 මේ තියෙන්නේ මේවල මේ දැන් තියෙන ප්‍රයිසස් වලට වඩා වැඩි ප්‍රයිස් එකක් අපිට ඉස්සරහදී බලා ගන්න පුළුවන් වෙයි මේ ප්‍රයිස් ෂෙයාර්ස් වලට අමතරව මම කැමති ගිය සතියෙත් මම මෙන්ෂන් කරා ෂෙයාර්ස් ටික රොයල් සෙරමික්ස් එක්ස්පෝ ලංකා ඩිප් ප්‍රොඩක්ට්ස් ලංකා ටයිල්ස් ලංකා වෝල් ටයිල්ස් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් LOAC ටෝකියෝ සිමෙන්ට් කැලි ටයර්ස් ඇක්සස් ඉන්ජිනියරින් ග්‍රේන් එලිවේටර්ස් සහ ස්විස් ටෙක් මේවා ප්‍රයිසස් පහුගිය සති දෙකේ තුනේම ලොකුවට අප් ඩවුන් වෙලා නැහැ තිබිච්ච ලෙවල් එකම තාම තියෙනවා ඒවා මේ ඔක්කොම RSI දල වශයෙන් අර මම කලින් විදිහට කලින් සයිඩ් එකේ කතා කරා දල වශයෙන් 50 60 ලෙවල් එකේ තියෙන ඉතින් මාකට් එක දැන් තියෙන 7200 ලෙවල් එකෙන් 7500 වගේ ඉස්සරහට මූව් වෙනවා නම් ඒ ඒ මූවමන්ට් එකේ පළවෙනි පියවර ඒ වැඩි වීමේ පළවෙනි පියවර ලබන සමාන වගේ ඒ දිඩ තියෙනවා එහෙම වෙනවා නම් මේ ෂෙයාර්ස් උත් ફોકસ කරන්න මේ ෂෙයාර්ස් වලත් හොඳ අප් මූවමන්ට් එකක් ඉස්සරහින් තියෙනවා මොකද මේවල ගොඩක් ඒවල හොඳ ප්‍රොෆිට්ස් අපි බලාපොරොත්තු වෙන සමහර ඒවල ප්‍රොෆිට් හොඳටම ඇවිල්ලා තියෙනවා උදාහරණයක් විදිහට කැලෙන්ඩර්ස් වල ආපු රිපෝට් එක අරන් බැලුවොත් එහෙම මම කරපු ප්‍රොෆිට් ફોકસ එක මම කැලෙන්ඩර් වීඩියෝ එක බග් කරපු ප්‍රොෆිට් ફોકસ එකට එක්සීඩ් වෙච්ච ප්‍රොෆිට් එක ඒගොල්ල අරගෙන වෙලා තියෙනවා මේ මාර්තු ක්වාට එකේ ටයර්ස් ලා ඒක ග්‍රේන් එලිවේටර්ස් වල ප්‍රොෆිට් එක හොඳයි එතකොට එක්ස්පෝ ලංකා වල රිපෝට් එක හොඳයි කන්සිස්ටන්ට් ප්‍රොෆිට්ස් තියෙනවා ඒ වගේ අනිත් ඒවලත් හොඳ ප්‍රොෆිට් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉස්සරහට ඒ අනුව මෙන්න මේ ෂෙයාසුත් මේ ෂෙයාස් 12ක් විතර තියෙනවා මේ 12ත් අනිවාර්යයෙන්ම ફોકસ ලිස්ට් එක තියාගන්න ඉන්වෙස්ටර්ස් විදිහට ඔයාලා මේ වල්නොත් හොඳ ගේන්ස් ගන්න පුළුවන් වෙයි ඉදිරි සතියේ හරි එතකොට මේක තමයි මට දෙන්න ඕවිව් එක මගේ අදහස ඉතින් ඕගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න subscribe කරන තියෙන ඉන්නන subscribe කරලා share කරන්න තමතක ගන්න කරන්න එපා යාළුවෝ එක්ක මොකද අනිත් අයටත් මේ පණිවිඩය බෙදා හරින එක වැදගත් ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟට මම උංගල හම්බෙන්න බොහෝ දුරට බෑන්කින් සෙක්ටර් ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකත් එක්ක හැමෝටම බොහොම ස්තුතියි හැමෝටම ජය